අසීමිත ලෙස ගැහිමින් තිබූ හදවත් දෙකක් මැද කඳුකරයේ සීතලම රැයක් පතාගෙන රත්නපුර පාර දිගේ ඉහළට නැගිමින් උන්නෝය. දැන් පැය භාගයක් තිස්සේ සිට වාෂා වචනයක්වත් කතා කළේ නැත. යුති උන්නේ මේ රාත්‍රියට බියේ නොවේ. ඊතමත්ම ආදරණීය පෞද්ගලික තණ්හාවකින් ඇය මේ රාත්‍රිය බලාපොරොත්තුෙන් උන්නාය. එහෙත් අසාමාන්‍ය ලෙස පපුව ගිනිගන්නේ මේ රාත්‍රියෙන් ඔබට ජීවිත ගැන සිතද්දී. ඔන්න සියවෙනි පාරටත් හිල්ලුවා. අලු සුසුමා පිටේදී විමුක්ති කීවාය. බලන්න කඳුපාරි මීදුම ඊටත් කකුලක් තාම සසනීපෙන්. මේවා දැනගත්තොත් එහෙම අන්තිම වචන ටික කියද්දී යුවතිගේ කටහඬ බිඳුනේ. ඔය ඇදස බලා අසරණව සුසුම පිටකලේ. එහෙනම් ආපහු යන්. ඇගේ හදවත කඩා වැටනේ. මේ රාත්‍රියට හදවත කොතරම් ලෝභද ගියා ඇයටම වැටුණේ ඔය යලිත් යමු කීවට පසුය. ඔය ඉතින් වචනයක් කියන්න බෑ. දැන් ඉතින් යන්. රත්නපුරේට වඩා දැන් නුවරඑළියට ළඟයි. ඔහු සිනාසුනේ. ඇයද කඳුබඩ පල්ලම් දෙස බලාගෙන සිනාසුනාය. එක අතකට ඔහු සමග මේ පල්ලමකට වාහනේ පෙරලෙනවා නම් හොඳේ. එහිට මේ ආත්මේ වින් වෙන්නේ ඔහු සමගමේ. ඔව කිසියෙකුට හිමි නොවේ. තමාව කිසියෙකුට හිමි නොවේ. අපි අපේය. අද දවස අපි දෙන්නගෙම ජීවිතේ හරි පුදුම දවසක් වෙයි බබා. ඇත්තටම අද පුදුම දවසකි. වහට එහෙම හිතෙන්නේ නැද්ද? මන් දන්නේ නෑ අයියේ. හිත කියන දේ හැම වෙලාවෙම කටේ ගුලි කරගන්න එපා නංගි. වාෂා හිල්ලුවයි. ඇත්තටම වන්නේ තේ නොවේද? හිතරෙන දේවල් පුදුමාකාරයි. එහෙත් ඒවා එහෙම මුයින් පිටකලේ නම් නැත. කිල්ලෙකුට එසේ කළ නොහැක. දැන් රැට මේ දක්කට කතා කරන්නත් කිව්ව නේද? ඔව්. එතකොට කියන්නද මේ ඉන්නේ ඔරෙලි යනවා කියලා? වාෂා ඇසුවයි. විමුත් සිනාසුනේ. මොනවද කියන්න ඕන? මන් දන්නේ නැහැ. අයියා කැමති දෙයක් කියන්න. මට බෑ බබා ඒ දෙන්නට බොරුවක් කරන්න. මම එහෙම බොරු කරන්න කැමති නැහැ. වර්ෂා තුන් හිතෙම ඔහුට නමස්කාර කළායි. බොහෝ කොල්ලම් මෙන් ඔහු පාදඩෙක් නොවේ. ඔහු යමක් කරයි. එහෙම කියයි. මේ ගමන අක්කාගෙන් හෝ වසන් කරන්නේ නැත. අයියාගෙන් හෝ වසන් කරන්නේ නැත. ලෝකයටම රහසේ කෙල්ලෙක් කොහේ හෝ රැගෙන යන පිරිමියෙකුගේ ඇත්තේ විනාශ සිතුවිලි. එහෙත් ඔහු එසේ නොවේ. එහෙම නේද බබා? ඔව් අයියේ. ඔහු කතරම් අවග්ගද කියා එය දැන් දනී. ඔහු කතරම් පවිත්‍රද කියා එය දැන් දනී. ඕනනම් දවසක අපි විමුති කියන්නට ගියේදී ගිලගත්තේ. ඔහු කියන්නට ගියේ ඕනනම් අපි දවසක කාටවත්ම නොකිය කොහේ හරි යන් කියායි. ඔහු කියන්නට ගියේ කොමත්ද ඈ ඇසුවේ නැත. හිතේ තියෙන දේවල් කටේ ගුලි කරගන්නට එපායයි කීවේ ඔහුමය. වාෂා සිනාසුනාය. දැන් දැන් සීතල වැඩි. වාෂා දෑ තකුලා ගත්තාය. ඔහු ආනේ පාරායනේ නැවතා පිටිපස අසුනේ තිබු ඇඳුමක් ගෙන ඇය අතර දුන්නේ. සීතලයි නේද? ඔහු ඇසුවේ කරුණාවෙනි. අයියට සීතල නැහැ. මට සීතල හොඳට හුරුයි බබා. ඕස්ට්‍රේලියාවේ වින්ටර් එක ෆ්‍රිජ් එකක දැම්මා වගේ. සිගරට් පැකට් දෙකක් තිබ්බම මට ඇති. හිතේ හැටියට බොන්න ඇති. ඒ සීතල වෙන මොනවා කරන්නද? වයසා සිනස්සුනයි. මොකදම හිනා වෙන්නේ? අපි අර මනුස්සකමට විශ්වාස කළාට ලස්සන සුද්ධියගේ තුරුලට වෙලා ඉන්නත් ඇති. ඔහු එසේ නොකළ බව ඇයට විශ්වාසය. එහෙත් එසේ කියා රතුවන ඔහුගේ මූණ බලනට ඇයට ආසය. මං ගැන එහෙම හිතෙනවා නේද? ඇත්තටම හිටියේ නැද්ද? මං බබා ඔස්ට්‍රේලියාවේ ඉඳි ගෑණියෙක්ගේ ඔක්කොම මේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඇඟේ නූල් පටන් නැතුව කෙල්ලෝ නටනවා මං දැකලා තියෙනවා. ගෑණියෙක්ගේ ලස්සනම දේවල් තියෙන්නේ පෑන්ටි එකනුයි බ්‍රා එකනුයි යට නෙමෙයි. විමුක්ති කිව්වේ හැඟීම් බරවයි. ඇයට මහා දුකක් දැනෙනේ. තමා කියව දෙන් ඔහුගේ සිත රිදුනාවක්ද? මං දන්නවා. විහිළුවට කිව්වේ. මං හිතනවාද එහෙම? මං දන්නවා ඔයා එහෙම මං ගැන හිතන්නේ නැහැ කියලා. ඒ මොනියෝ අහිංසක ආඩම්බරය අය රසවින්දාය. පිරිමියකගේ මුහුණට වෙන හොඳම ආලේපනය අවංක බවේ. ඒ පිරිමියෙකුට චමත්කාරයක් එක් කරයි. මීරෑ ගිහින් අපි කොහෙද ඉන්නේ? හදිසිම වාෂා ඇසුවාය. මේ සීසන් එක නෙමෙයිනේ බබා. හොටෙල්ස් තියෙනවා. පිරිමියෙකු සමග පුරාරයක් හෝටලයක් ගත කිරීම යන කොතරම් බරපතල දෙයක්ද? ඒත් වාෂාට ඒ ගැන බියක් දැනෙන්නේ නැත. ඉතාමත් හොඳ පිරිමියෙකු ළඟදී ගැහණියකට තම ගැහණුකම ගැන බියක් දැනෙන්නේ නැත. ඒත් ඒ හොඳ පිරිමියෙක් ළඟදී නම් පමණි. අයියේ. කඳුකරේ නිහඬේ. සීතලද වැඩියේ. ඒ සියලු සංවේදීතාවයන් ඇගේ හඬ තුල තිබුණි. බබා. ඇයි මෙහෙම අපි යන්නේ? දන්නේ කිව්වොත් නංගි මට සමාව දෙනව නේද? ඔයා මොනා කිව්වත් මං සමාව දෙනව දෙයියනේ. ඒත් මේ ගමන කියලා වරක් දකින්න බැරි නම් මං ගමන පටන් ගන්න නෑ බබා. අනේ දෙයියනේ.
කෙල්ලට හීල්ලුණී බේටමේ අපි ගිහින් කතා කරමු තෝ මට කවලා කවලා මගේ ඔළුව අත ගාලා මාව නිදි කරනවා එහෙම නෙමෙයි අනේ කවා නිදි කරන්නට නැත්නම් මේම කොතරම් සම්පතක්ද දෙයියනේ දැන් 8යි මග නවත්තලා මේ දක්කට කතා කරලයන් පවුනේ ගෙවල්වල මොනා වෙලාද දන්නේ නැහෙනේ විමුක්ති වාහනේ වැත්තේ ලිප්ටන් වතෝය අසලෝ තේ පෙන්හලා අසලදී බබා ගිහින් හොඳ උණු තේ දෙකක් ඕඩර් කරන්න මං අක්කට කතා කරන්නම් කොහොමද මේ දක්කට කතා කරන්නට ලැජ්ජය වාෂා ඔහුට කතා කරන්න දී වාහනෙන් බැස තේ ගෙනෙන්නට ගියේ ඒ නිසායි දුරකතනේ ගත්තේ සක්විතියේ අයියේ ඔබ දාන ලෙඩ බං දැන් අම්මා කතා කළා විතරයි විමුක්තිගේ පපුවට බියක් දැනෙයි අයියා මොනවද කිව්වේ මං කියන්න ගියේ නෑ අක්කා කිව්වා දැන් උඹවත් එක්කම පන්සල් යනවා කියලා සෝරි අයියේ ඔබ කෑවද තවම නෑ එක්කෝ මල්ලි බොය කෙල්ලට ඇත්තම කියපන් ඒකෙත් දුක් විඳිනවා මෙතන ඔබත් දුක් විඳිනවා අම්මයි තාත්තයි උඹව අහක දාන්නේ නෑනේ මං තීරණයක් ගන්න හිතන් තමයි අයියේ කෙල්ලව හම්බ වෙන්න ආවේ ඔබ කෙල්ලට කිව්වද තවම නෑ කියන්න යන්නේ හොඳයි මම මට පුළුවන් උපරමයෙන් උඹට උදව් කරන්නම් උපරමයෙන් තැන්කියු අයියේ තැන්කියු අක්කට ටිකක් දෙන්න විමුති දික සසුමක් හෙළුවේ මල්ලි අක්කේ කෑවද අනේ රත්තරන් මං තව ටිකකින් කනවා ඔයා කෑවද තව උඩහට ගිහින්ම කනවා උඩහට ගිහින් කනවා කිව්වේ අක්ක මට බනින්න එපා ඔයාට මේක නොකිය ඉන්න මට බෑ ඉතින් කියන්න මං කෙල්ලත් එක්ක නුවරලි යනවා නුවරලි මේ මහරෑ අක්ක මං ගැන වැරදියට හිතන්න එපා මට වාශයක නිස්කලංකේ කතා කරන්න ඕන අනේ මං ඔයා ගැන දන්නවා මල්ලි කෙල්ල කැමති වුණාද ඔව් ඒකි මං කියන දෙයකට අකමැති වෙන්නේ ඔව් ඒ තරම් කෙල්ලට ඔබ විශ්වාසයි කෙල්ලෙක් නැත්තම් ඔහොම ගමනක් එන්නේ නැහැ මං ඒ විශ්වාසේ පාන්ටත් වඩා රකින්නවා මං කතා කරන්න විතරයි යන්නේ මේ දා සිනස්සුණයි මල්ලි අක්කේ වා තීරණයක් අරගෙන දෝ යන්නේ ඔව් අක්කේ තීරණයක් අරගෙන මට තවත් පිච්චෙන්න බෑ හිතේ තියෙන සේරම මං කෙල්ලට කියලා දානවා කෙල්ල අඬයි ඔව් අඬයි පරිස්සමෙන් රත්තරන් අම්මත් කතා කළා කෙල්ලට කියන්න නැන්දට කතා කරලා ගෙදර ගියා කියලා කියන්න කියලා වාෂා අම්මට කතා කරලා කිව්වා මම මේ බලා ගන්නම් ඒත් මල්ලි ඔය කෙල්ලයි පුළුවන් ඉක්මනට කොළඹ එන්න ඕන හෙට උදේම එනවා ඉතින් ඔබට ඕක කියන්න සීතලේ වැවුලන පැත්තකටම යන්න ඕන උනා නේද පරිසරය වෙනස් වුණාම අක්කේ හිතත් වෙනස් වෙනවා හරි හරි ඕන මගුලක් කරගෙන වරෙල්ලකු කොහෙද නවතින්නේ මං අක්කට ගිහින් ගන්නම් කෙල්ල එනවා දෙන්නද දීපන් දීපන් වර්ෂාව උට තේක පිළිගන්නා දුරගතනේ අතර ගත්තාය දෙවියනි දැන් කොමක් කියන්නද අක්කේ උඹලා අපිව දාලා ජොලි කරන්න යනවා නේද අනේ මේ අයියාගේ වැඩනේ අම්මගේ සොනට ගියා එතනදි කිව්වා එහෙමම යනවා කියලා මං කියලා හරි හරි කොහේ ගියත් මොකද කොල්ල කියන දේ නිස්කලංකේ අහගෙන හිටපන් හැමදාම කළේ ඒකනේ අද වෙනදට වඩා වෙනස් ඒ කිව්වේ වාශෑසුවේ බේනි විමුත්‍යාගේ කටදසම් බලා වොන්නේ අපි ආදරය කරන අය නැතුව ජීවත් වෙන්න බෑරත්තරන් ප්‍රශ්න තමා ඒත් මං දන්නේ අක්කේ ඇයට ඇඬෙන්නට ආවේ අනන් එපා වස්සුවේ පරිස්සමෙන් ගිහින් වරෙන්කෝ අපි ඇවිත් කතා කරමු මං තියන්න බුදු සරණයි බුදු සරණයි වර්ෂාව අතර දුරකතනිය දුන්නේ දිගසුසුමක් හෙළමිනි මේ සිදුවීමෙන් පවතින දේවල් ගැන ඇයට දැනෙන්නේ අසාමාන්‍ය බියකි යම් ඇයි කිව්වේ එපමණකි යලි දෙදෙනාම නිහඬ විය හේතු උඩ කඳු කරේට යමෙන් උන් මේ හදවත් දෙක වෙන වෙනම ගැහිමින් තිබුණි දෛවයට එරෙහිව යමක් කළ හැකිද විමුති වාහනේ රේඩියෝ ක්‍රියාත්මක කළේ මේ ගලන නිහඬතාවය දරා ගන්නට නොහැකි තරම් නිසායි ඒ මොහොතේ FM නාලිකාවේ ප්‍රචාරයේ වෙමින් පැවති ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීතයකි වාෂා මොහතකට දෙනිත් පියා ගත්තාය දැස් පියාගෙන සිටියේදී ඔහු ඇය දිහා බැලුවේ මූණ දිය සායමින් කළ තිත සිතුමක් වැනිය
ගීත අන්තරා කොටස් යද්දී යුවතියගේ දෙතොල් එහාට මෙහාට විය. විමුක්ත සිනාසුනේ. ලස්සන සින්දුව නේද බබා? ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕන තමයි. ඒ ලස්සන ඉන්න නම් දෙන්නෙක් එකතු වෙන්නත් ඕන තමයි. ඒත් දෙන්නෙක් එකතු වෙන හැම වෙලාවෙම ලස්සන ඉන්නේ නැහැ. ඔහුගේ ਵਿਚාරයට වාශා කිසිවක් කියුවේ නැත. ඇය දන්නේ එක දෙයක් පමණි. තමා තෝ සීනින් හෝ එකතු වේ නම් ඉතන ලස්සන කඩා හැලෙන බවයි. බබාට බඩගිනිද? නෑ අයියට බඩගිනි නේද? අද බඩගිනි වෙන එකක් නෑ බබා. සැබෑය. කොතරම් බියක් දැන්නොද කොතරම් බරක් දැන්නොද හිතද රහසින් පිරී ඇතිසයක් ඇයට දැනේ. හිත බරද ඒ නිසායි. නිදිමත නම් නංගි ටිකක් නිදා ගන්න. ඕකේ කරුණාවෙනි. මට නිදිමත නෑ අයියේ. නුවරළි නගරයට ඔවුන් සේන්දුවේ ඒ සමගමයි. නුවරළි නගරයේ පිහිට ඇත්තේ කඳු මැදේ. ඒ නිසා නුවරළි නගරයට ලං වෙද්දී නගරයේ රාත්‍රියට අපූර්වට දිස්වේ.